නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙන කාලේ මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 160ට විතර සීමා වෙලා තිබුණා. 200ක් නම් නැහැ කියලා ධර්මයේ සඳහන් කරනවා. සාමාන්‍ය ආයුෂය පරමාවශ්‍යය හැටියට අවුරුදු 160ක තමයි සීමා වෙලා තිබුණේ. අවුරුදු 160කට වඩා ජීවත් වුණ කෙනෙක් පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ. මේ ගෞතම බුද්ධ ශාසනයේ බක්කුල මහරහතන් වහන්සේ තමයි අවුරුදු 160ක් ආයු වළඳපු බව සිහිපත් කරන්නේ. ඊට වඩා ආයු වළඳපු අය ගැන සඳහනක් නැහැ. එහෙනම් මේක තමයි ඒ කාලේ පරමාවශ්‍යය. අවුරුදු 140 අවුරුදු 120 මේ වාගේ ආයු වළඳ මහරහතන් වහන්සේලා ගැන අපි ධර්මයේම සඳහන් කරනවා. නමුත් මේ කාලේ පහළ වෙන අපේ භාග්‍යතුන් වහන්සේගේ ආයුෂය අවුරුදු 80ක් හැටියට තමයි සීමා වෙන්නේ. එහෙමනම් අද වෙනකොට තාමත් අපේ ආයුෂය අවුරුදු 120 සීමාවේ තියෙන බවේ සඳහන් කරන්නේ. ඒ කියන්නේ තාම 100න් පහළට පරමාවිෂ පිරිහිලා නැහැ. තාම තියෙන්නේ පරමාවිෂ අවුරුදු 120. 100ත් 120ත් අතර. නමුත් අපි එච්චර කල් ජීවත් වෙන්නේ නැති බව ඇත්ත. මේ කතා කරන්නේ පරමාවිෂය ගැන. හැබැයි මිනිස්සුන්ගේ පරමාවිෂය අවුරුදු 100න් පහළට ආවට පස්සේ මිනිසුන්ට මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න තරම් ශක්තියක් උවමනාවක් කොහොමත් නැහැ කියලා සඳහන් කරනවා. ඇයි ඒ මිනිස්සු පංචකාමයට ගිජු වෙලා වැඩි. පංචකාමයේ වෙනුවෙන්ම කටයුතු කරන්න යෙදෙනවා විනා සංසාරයෙන් එතර යෑමක් පිළිබඳව කල්පනාවක් සසර බයෙන් මිදෙන්න ඕන කියන කල්පනාවක් ඒ මිනිසුන්ට නැහැ. ඒ නිසා එදිනෙදා ධනධාන්‍ය හම්බ වෙන පංච ඉන්ද්‍රියන් පෝෂණය කරන කටයුතු විතරක් ජීවිතයේ මුල් තැනට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒ කාලේ ධර්ම දේශනා කරන එක නිෂ්ප්‍රයෝජන කාරණාවක් තරම්ම බව සිහිපත් කරන්න වෙනවා. නමුත් කලාතුරකින් පුණ්‍යවන්තයෝ නැතුව නෙවෙයි. පින්තුනි 100න් පහලට අඩුවෙන්නම නැති වුණත් මේ කාලෙත් අපි ඒ බව හොඳට දකිනවා. තාම පරමාවශ්‍ය 120ක් වගේ තරමේ තිබුණට පිනට දහමට යෙදෙන බව හරියට කෙටියෙන් කීවොත් ලෞකික අධ්‍යාපනය වෙනුවෙන් ගත කරන කාලය පිළිබඳව හිතලා බලන්න. උදේ අවදි වුණ දරුවා රෑ 10 විතර වෙනකන් සමහර වෙලාවට මේ අවුරුදු 60-70ක් ජීවත් වෙන්න අවශ්‍යතා සම්පූර්ණ කරගන්න වුවමනා ලෞකික අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ම වෙහෙසෙනවා. ඒ වෙනුවෙන්ම යොදවනවා වෙහෙසවනවා. නමුත් ඒ දවස තුල පින් රැස් කරගන්න ඔහු වෙහෙසිච්ච කාලේ විනාඩි කීයක්ද කියලා කල්පනා කරලා බැලුවොත් සමහර දවසකට විනාඩි ගණනින්වත් කතා කරන්න බෑ. එදිනෙදා අපි රැකී රක්ෂා කටයුතු වෙනුවෙන් අපි වෙහෙසෙන කාලයයි එදා දවසේ පින්කම් කරගන්න වෙහෙසුන කාලයයි පිළිබඳව කල්පනා කරලා බැලුවොත් මොන තරම් වෙනසක් දකින්නවද? රැකියාවක් කරන කෙනෙක් දවසට පැය 8ක් අනිවාර්යෙන් රැකියාව තුල නිරත වුණත් දවසකට පැය භාගයක් තුනුරුවන් වඳින්න වෙන් කරගත්ත කාලයක් කීයෙන් කී දෙනෙකුගේ ජීවිතවලද තියෙන්නේ? එහෙමනම් 100න් පහලට බහින්න කලින්ම දැම්මම ඒ බව අපිට හොඳට පේන්න තියෙනවා. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණොත් ධර්ම දේශනාවක් තැනක පවත්වනවා කියලා ආරංචි වුණොත් තමන්ගේ එදිනෙදා ලෞකික කටයුතු සියල්ලම ඉවර කරලා වෙලාවක් තිබුණොත් විතරක් බණ අහන්න යනවා කියන තැනට අපි ඇවිල්ලා තියෙන්නේ. වෙලාවක් තිබුණොත් විතරක් බණ අහන්න යනවා.
මිනිස්සු ආධ්‍යාත්මික අතින් කොයි තරම්නම් දුප්පත් වෙලාද. සමහර ධර්ම දේශනාවකට ආරාධනා කරනකොට හතරට පටන්ගමු, පහට පටන්ගමු, එහෙම තමයි ආරාධනා කරන්නේ. නමුත් දේශනාව පටන් ගන්න භූමියට ගියහම හතර පහ වෙනවා, පහ හය වෙනවා, හාමුදුරුවනේ කට්ටිය ඇවිල්ලා නෑ කියනවා, තව ටිකක් ඉමු කියලා කියනවා. දැන් මේ කවුරු වෙනුවෙන්ද අපි රස්තියාදු වෙන්න වෙලා තියෙන්නේ? නිවන් දැකීම පිළිබඳව උවමනාවක් ඇත්තෙම නැති, ජීවිතයේ කටයුතු වල නිවන් දැකීම සසරින් එතරවීම අන්තිම තැන තියලා තියෙන, ලෞකික කටයුතු ඔක්කොම ඉවර කරලා ඉඩක් ලැබුණොත් විතරක් බණ අහන්න පන්සලට එන කීප දෙනෙක් වෙනුවෙන් අපි රස්තියාදු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. නිවන පිළිබඳව සසරින් එතර යාම පිළිබඳව ඒ තරම්ම අමතක කරලා දාපු පිරිසක් වෙනුවෙන් අපි වෙහෙසෙන්න සිද්ධ වෙනවා පැය ගණන. ඒ නිසා ධර්ම දේශනාවක් ඉවර කරලා සමහර ලාවට පැය 4 5 යන්න තියෙනවා. නමුත් මේ ආගම ධර්මයේ උවමනා නැති පිරිසක් වෙනුවෙන් මහරහැ 12 එක වෙනකන් අපි මග කටයුතු කරන්න ඕනේ, මග ගමන් කරන්න ඕනේ. මං කියන්නේ ඒක නොවිය යුතුයි කියලා. අපි යොදාගත්ත වෙලාවට ආවේ 10ක්ද, ඒ ඇවිල්ලා තියෙන්නේ ධර්මය වුවමනායි, ඒ ඇවිල්ලා තියෙන්නේ නිවන් දකින්න වුවමනායි, ඒ ඇවිල්ලා තියෙන්නේ සසර බය දැකපුවයි. ඉන් පස්සේ පහුවෙලා ඇදී දින 100ක් නොහිටියට කමක් නෑ. ඒ 10ට ධර්ම දේශනා කරන්න තිබුණොත් එතනයි වටිනකම තියෙන්නේ. එහෙමනම් මේ පරමාවිෂය 100ෙන් 5ලට බහිනකොට මීට වඩා තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙනවා. දේශනාව අහාහා ඉඳලා මග නැගිටලා යනවා එතකොට මිනිස්සු. දුරකතනයත් අතේ තියාගෙන පිරිස කෙරවලේ වාඩි වෙන්නේ මට ඇමතුම් ගොඩක් තව එන්න තියෙන නිසා. බණ අහන ගමන් ඒ ඇමතුම් වලට උත්තර දෙන්නත් ඒ අය අමතක කරන්නේ. ධර්ම ගෞරවය කියන එක මොන තරම් පල්ලෙහැට වැටිලාද? 100ෙන් 5ලට බහින්න ඕනේ දැනුත් එහෙම දේවල් දකින්න. ධර්ම දේශනාවක් පැවැත්වෙන අතරතුරත් සමහර අය තමන් ඉස්සරහ ඉන්න කෙනාට මුවා වෙලා ඇමතුම් වලට උත්තර දෙන බව ඕන තරම් දේශනාවල් වල දකිනවා. තව සමහර අය ධර්ම දේශනාව ටිකක් දිගනම් හිමීට නැගිටලා යන්න යන අවස්ථා දකිනවා. දවසේ කරගන්න එකම පිංකම. නමුත් තවත් ලෞකික කටයුතු වලට යෙදෙන්න තියෙන නිසා ශ්‍රද්ධාවෝන්ගෙන් ඈත් වෙලා ගිහිල්ලා. එතකොට මේ පරමායුෂයේ 100ෙන් 5ලට එනකොට තව කොයි තරම්නම් පිරිහිලා තියෙද? ඔවුන්ට ධර්මයේ වැටහෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා.